සින්නක් කරද ඔන්න ගොඩක් අය අහන දෙයක් අහනවා ජය භූමි ස්වර්ණ භූමි ඒවා සින්නක් කරොප්පුද මේ ටෑග් යොප්පුවක් කියන්නේ සින්නක් කරද එහෙම නැත්නම් ට්‍රාන්ස් එකක් කියන්නේ සින්නක් කරද ඔහොම අහනවා සින්නක් කර කියන එකේ තේරුම මොකද්ද සින්නක් කර කියන්නේ තමන්ට පූර්ණ අයිතියක් සහ බලයක් ඒ අදාළ දේපල සම්බන්ධව තිබීම ඉතින් මේ අවස්ථාවේදී කියන්න ඕනේ අපි කියමු deed of gift එකක් වේවා කියලා tag ඔප්පුවක සින්නක් කර අයිතිය life interest එකක් තියලා තිබ්බ කෙනෙක්ට නම් ලියලා තිබ්බ කෙනෙකුට නම් අපි කියමු ඔබේ මව ඔබට tag එකක් මගින් මේ දේපල දෙනවා කියලා එතකොට සින්නක් කර අයිතියක් දේපල පිළිබඳව ඔබට ලැබෙන්නේ නැහැ ඔබේ මවගේ අභාවයෙන් එහෙම නැත්නම් ඔබේ ත්‍යාග දීමනා කරුගේ අභාවයෙන් පසුව තමයි සින්නක් කර අයිතියක් ඔබට ඔප්පු සම්බන්ධව ලැබෙන්නේ විකුණුම් කරයක නම් ඉතාම පැහැදිලි සින්නක් කර අයිතියක් ඔබට තියෙනවා ඔබ විසින්නම් මේ ඉඩම හෝ දේපල මිලදී ගත්තේ සින්නක් කර කියන කතාව කතා කරනට අනිත් වැදගත් දේ තමයි ගොඩක් දෙනෙක් අහනවා ස්වර්ණ භූමි ජය භූමි එහෙම නැත්නම් රජයේ ඉඩම් සින්නක් කරද කියලා නැහැ සින්නක් කර නෙමෙයි ස්වර්ණ භූමි ජය භූමි ඔප්පු කියන්නේ රජයේ ඔප්පු රජෙන් දීපු ඔප්පු ඒවයේ වාසය කිරීම සම්බන්ධව කිසිම ගැටලුවක් නැහැ අපි කියනවා බලපත්‍ර ඉඩම් කියලා ඒ ඉඩම් පිළිබඳව තීරණ ගැනීමේ සහ අයිතිය තියෙන්නේ ප්‍රාදේශීය ලේකම්ට. එතකොට එහිදී ඔබට සින්නක් කර කියන වචනේ භාවිතා කරන්න බෑ. හැබැයි භුක්තියේ ඉන්නවා. ඉතින් භුක්තියේ අයිතියත් එක්ක ඔබට ලැබෙන අයිතිවාසිකම් ටික ඔබට ලැබෙන ඒ බෙනිෆිට්ස් ඒ වගේම ඒ භාවිතා කරන්න පුළුවන් දේවල් භුක්ති විඳින්න පුළුවන් ගහකොළ ඒ දේවල් වලට කිසිම හානියක් නැහැ. නමුත් සින්නක් කර කියන නම භාවිතා කරන්න බෑ. ඉතින් සින්නක් කර ඔප්පුවකදී ඔබට තියෙන අපි කියමු වාසි හෝ ලාභ තමයි ඔබට ඕන වෙලාවක ඉඩම හෝ ගෙදර විකුණන්න පුළුවන් රෙන්ට් එකට දෙන්න පුළුවන් මෝගේජ් කරන්න පුළුවන් ඉඩම සම්බන්ධ ඕනෙම ට්‍රාන්සැක්ෂන් එකකට යන්න පුළුවන් කල්බදු ගිවිසුමකට වේවා ඕනම දෙයකට යන්න පුළුවන් නමුත් ඔබට අයිති නැති පූර්ණ අයිතියක් නැති මේ බලපත්‍ර ඉඩමක වේවා එහෙම නැත්නම් ඔබට තෑගි ලැබිච්ච ඉඩමක වේවා ජීවිත භුක්තියක් එක්ක අන්න එතනදී ඔබට සින්නක් කර අයිතියක් නැති නිසා ඔබ හිතන ට්‍රාන්සැක්ෂන්ස් වලට ඔබට ආස දේවල් ඔබට ඔප්පුව සහ මේ ඉඩම දේපල සම්බන්ධව කිරීමේ හැකියාවක් නැහැ. ඉතින් ඒ නිසා සින්නක් කරගෙන අපි උදාහරණයකට සමහරලාට කියන්නේ සින්නක් කරව යාව ලියාගෙන කියලා විහිළුවට කියන්නේ විවාහයෙන් පස්සේ සම්පූර්ණ මෛත්‍රිය භාර්යාවට කියලා කියන්නේ විහිළුවට. අන්න ඒ වගේ සම්පූර්ණයෙන්ම අපිට ඕන දේ අපිට කරන්න පුළුවන් වෙන්නේ ඒ දේ අපේ නම්. ඉතින් ඒ නිසා සින්නක් කර අයිතියක් ඔබට ලැබෙන්නේ ජීවිත භුක්තියක් නැතුව ඔබට තියෙන දෙයක් එහෙම නැත්නම් ඔබ මිලදී ගත්ත දෙයක් සම්බන්ධව. ඒ හැර රජයෙන් දීපු දෙයක් බලපත්‍ර ඉඩමක සින්නක් කර අයිතියක් හිමි වෙන්නේ නැහැ.